ස්වර්ණවාහිනියේ විකාශය වූ හිත ඉල්ලන දරුවගේම ස්වර්ණවාහිනී පත්තරේ විස්තරේ වැඩසටහනිනුත් අප අමු ස්වර්ණවාහිනී මුල් පුටුවේ කටයුතු කළ රංගනන්ද සිල්වා පසුගිය දිනක ස්වර්ණවාහිනීන් ඉවත් කරපු පුවත අපි ඔයාලට ගෙනාවා. ඉතින් සෑහෙන කාලයක් නිහඬව හිටපු රංගන අද එයාගේ මුහුණු පොතේ ඡායාරූප කිහිපයකුත් සමග සටහනක් තබලා තිබුණා. අපි මේ උපුටා දක්වන්නේ ඒ සටහනයි. බොරු අපහාසාත්මක ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මාත් බිරිඳක් CID එකට පැමිණිලි කරා. කිසි කෙනෙක්ට ඉදිරියේදී මෙහෙම බොරු අපහාස වලට ලක් වෙන්න ඉඩ තිබිය යුතු නැහැ. ඒ එක්කම ආදරණීය ඔබට මා සටහනක් තබනවා. මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවට සටහනක් තබන්න හිතුවා. මේ සටහන ඒ මට ආදරය කරන අයට පමණයි. අන් කිසිවෙකුට නෙවෙයි. ඔබ මා ඉන්න තැන මාත් එක්කම හිටියා. ඔබ මා යන තැනට මාත් එක්කම ආවා. ඒ දශක දෙකක පමණ කාලයක් මුළුල්ලේ. ඉතින් ඔබ ඇමතීමට මාගේ වගකීමක් මාගේ යුතුයකමක්. ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි, ඇතම් චිත්‍රපටවල අපි දකිනවා හොඳට ඉන්න මිනිහෙක් නරකම කෙනෙක් විදිහට පෙන්වන්න ගන්න ගේම් කරන කුමන්ත්‍රණ. සමහර විට ඒව බලනකොට අපිට හිතෙනවා මෙහෙමත් කුමන්ත්‍රණ කරන්න පුළුවන්ද කියලා. හැබැයි ජීවිතය හිතාගන්න බැරි වෙලාවක ඒ වගේ කුමන්ත්‍රණ වලට මූණ දෙන්න වෙනකොට තමයි දැනෙන්නේ හැබැයි ලෝකේ මෙහෙම වෙනවනේ කියලා. ඒ නිසා ඔබට මා කිය යුතු දෙයක් ඇත. මා එදා ඔබ ආදරය කළ රංගනමයි. හෙටත් එහෙමයි. ඉන්න ඉසව්වක දන්නා කොදෙව්වක මනුස්සකම රැකගෙන ඉන්නවා. ඔබේ ආදරය මට රටක් වටිනවා. ඒ ආදරය තමයි මේ දිගු ගමන මා රැගෙන ආවේ. මට ලැබී තිබෙන මේ සෑම දෙයක්ම ඒ ආදරය නිසාමයි. ඉතින් ඒ ආදරයට මා ණය ගැති. ඒ ආදරයෙන් වන්නට මා මේ තැනට නොඑන්නම තිබුණා. තව එක් දෙයක් මට කීමට ඇත. සමහර මිනිසුන් ඊට අතලොස්සක් හරිම නපුරුයි. හරිම විසකුරුයි. දුර්දාන්තයි. ඒ නිසා අවසානයේ මෙලෙස සටහන් තබමි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරෙත්වා. කිසිවෙක් කිසිවෙකුට නිନ୍ଦා නොකරෙත්වා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරෙත්වා. සියල්ලෝම සියල්ලන්ගේම සැපකමැත්තෝ වෙත්වා. ස්තුතියි. එහෙම තමයි. රංගනද සිල්වා බුදු වදනක් උපුටා දක්වමින් අවසානයේ එසේ සටහන් තබා තිබුණේ. ඉතින් මේ සටහනට යටින් ලංකාවේ ඉන්න ජනප්‍රියම තරු කිහිපයකුත් රංගනද ප්‍රතිචාර දක්වලා තියෙනවත් අපට දැක ගන්නට ලැබුණා. අපේ චැනලේ තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.